ආයෝ සුභ මධ්‍යහනක්. ඔබ ස්වාධ රූපහණනි මධ්‍යහන ප්‍රධාන පවෘති ප්‍රකාශය සමඟින් ප්‍රථම එි කවෘතිය සිරස්ථල. විශ්වාස බංගේ අමාත්‍ය මණ්ඩලීටම ගෙන ආන්නොහැකි වනිල්ක සංශෝධනය ඉවතට විවාදය දෙවන දිනතක්. කුරු විදුහල්පති කැටලුවට ඇම තිකින් යහපත් ප්‍රතිචාර. සයිනොෆාම් ඩෙල්තා ඇතුළු ප්‍රබෙහෙද රැසකටම හොඳතම හොඳ බවට පර්ර්ේෂණ වාර්තාාවයි. ගැසට නෙවේදන කිහිපයක් පාර්ලිවේන්තුවට ඉදිරිපත්කිරීමට කැබිනට අනුමැතිය. වනාතේ අරුණී කුඩු සමග පොලිස් දැලේ. දෙහකට මරු කැඳබූ පාකිස්ථාන බස් අනතුර. ශක්ති අමාතය දේ ගම්මම් පිළ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සමස්ත අමාත්‍ය මණ්ඩලට ගෙන ආයුතු බවට උත් සංශෝධයක් පාර්ලිමේතුමන්ත්‍රී රනිල් වික්‍රම සිංහ හතා ඒ පාර්ලිමේන්තුවට බහර දුන්නා. එහත් එම සංශෝධනය පාර්ලිමේන්තු ස්තාවර නියෝගයටතේ සිදු කළ නොහැකි බව කතානායිකවරයා අද පාර්ලිමේන්තුවට දැනම් දුන්නා විශ්වාස භංග යෝජනාව පිළිබඳ චන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නමතයි.නන්මන්. <clears throat> I wish to make a ruling on the amendment no confidence motion which was handed over to the Secretary-General of Parliament by the Honourable Radhiv Rekamasinghe MP yesterday. No confidence motion which was given to notice by 43 members of the opposition in respect of Honourable Uday Gamampila, Minister of Energy and, and the notice relating to the motion was handed over to the Parliament, Parliament Secretariat on the 22nd of June. As a no-confidence motion on the Cabinet of Ministers, which is the government, the Committee on the Parliamentary Business was also not informed that amendment would be moved to convert the no-confidence motion against the Minister of Energy to be a no-confidence motion against the government. Furthermore, the debate took place yesterday in the House was very much focused on the no-confidence motion against the against a single minister, namely Hon. Uday Gammampilla. Standing Order 43-4 43, 43 4 states, an amendment to the question shall be relevant to the question to which such amendment is proposed. In the above circumstances, I rule that proposed amendment to the no-confidence motion against the Hon. Uday Gammampilla, minister of, for, minister of Energy, handed over to the Secretary-General of Parliament by Hon. Rahul Ritwamasinghe, MP, ගරු විදුහල්පති ගැටලූ පිළිබඳව මීළඟ කැබිලේ මණ්ඩලේට කරුණු ඉදිරිපත් කරන බව අධ්‍යාප නමාත්‍යය මහාචාරය ජියල් පිරිස් මතා ප්‍රකාශ කරතිබෙනවා. ඒ අද පෙරවරු වේ වර්ජනය නිතවූ ගුරු සගම් නියෝජතයෙන් සමඟ අධ්‍යාප නමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී. ட்டு விஷතා ඇතුல இல்லல் கிහිப்பයක් மூழ் කරக்கනමින්, குரு හා විදු ල්පති සගම් කිகிහිපයක් පසගේ ළ සனதா ஆன்லை ගமீම් கடைතුவලින් இව ෘති ක්‍රயாார்ගයක් ආரம்ம்ப කලා. ෙसे වෙත් එම සங்கම්மල ගட்டலුවලට விසඳும் ලබාதிීම සඳහා அද පරවරුව අධ්‍යපනත්‍යන් ශදී විෂය ාර අමාත ச்சP ரிතා සමග සකச்சාවක් ආரம்பனா. මෙම සාக்காச்சාව සහා ලංකා குரு සங்கமேலேக்கம், ஜோசப் டாலின், කා குரு සவா සங்கම ප්‍රධානலேம் மந்த ජයසිखயானමහතුර පිරිසක් एक ියயா. අටු දේශපාලන අරමුණු මුල්කරගෙන ඇැමුණු රටේ ඉදිරි ගමන අදාළ කරන්න කටයුතු කරන බව පූජය උඩුවේ දම්මා ලොක ස්වාමින්න් වහන්සේ පවසනවා තනමල් විල බෝධගම ප්‍රදේශයේ පැවති සමාජ සත්කාරයකින් පසුව මාධ්‍යවය අදහස් දක්මෙනු උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. අචාරය පූජ බෝධගම චන්දිම ස්වාමින් වහන්සේද මෙහිදී අදහස් පල කළ. මේ කොතලාවල ආරක්ෂික විද්‍යාලයේ ද මේදවස්සල ගුරුරු මගහිතරන්නේ. ඒගතන දරම ස්ට්‍රයික් කරන්නේ මොුණ අපරාධ්‍ය අත මහපොලෝ හලන් ඇති අපරාධයක් මේ කරන්න අද නිමන්දන්න සමහර දේශපාලන නත්නියෝතු ේශපාලන පක්ෂද කෞුදු කියලා මේ ගුුවරුගු මෙහෙවනවා අපේ රටේ ඉතාම ඉහළම ඉතාම ඉහළ වායතනයක් තමයි කොතලාව ලාරක්ෂක පිටම මේක් බංගලලා දේශිත් විශිවිද්‍යාල පටන් කරා අපේ ළමයි ල්ල කෝටි නන්ගවෙලා විශ්ිවිද්‍යාව වලට බංගලා දේශි කළ ගන්න ඉංග ලන්ති ස්್ ියාව යි රටවල්ල කොච්චර අපේ ළමයි හිල් කෝටි ගනන් වීලන් කර අපේ රටේ සල්ලිගෙනහිල්ලලා ඉගෙන ගන්නවා. සමහර අවස්ථාවදී මෝඩ දන්නඇති දේශපාලනක් තමන්ගේ වාසි වෙනුවෙන් ඒම විනාශ කරනවා. මේ කොතලාවල විශ්ව විද්‍යාලය ගැන නොයකූත් මිනිස්සු නොමගේ ඇවල ගුරුවරු පාර් ඇදල දාලා ඉස්්ටයික් කරනවා. මේ අවස්ථාවේ නොයකුත් තින්නවා දේශපාහන සංවිධාන බෝඩ්ඩල් අල්ලගෙන ඉන්න පෙළපාලි යවලා. ඔ ලාබොත්ත නොකක්ද තත් මේ රට මේ ජනතාව අසලන කිරීම. ඔය දේශපාලන මතධාරීන්ට ඇහුම්කන් දෙන්නේ නැතුව ජනතාව බුද්ධිමත්ම මේ අවස්ථාව කටයුතු කරන්න. ශෝපින්න්බෑගක් තහනම පළමු අධියර ලබන ජනවාරි මාසේ සිට ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දුන්නා. ල හා ලාස්ටක් भाවිතය අවමකිරේ අමුන් ප්‍රත්මක ඇති වැඩ පිළිවල අති ශපන් බක් සහගසර බක් හනන් කරීමට ෝජතයි. ැනට සපස් පන්බක් भाවිතේ බිලියන දෙකක්වා ගුස්ති බෙනවා සුපිරි විරනැල් ලට අයත් මගම් දෙකක් මගින් වසට නොල නිකුත් කරන සිල සිල බැග්‍රමාණය කෝටසිේයයක්. සුප සැල් ලකට ඇත් පෝකින්න් පමණක් දිනක ශපි බ ක්ෂ පහ ප්‍රමාණයක් නිකුත් කරනවයි පරස අමාත්‍යශේ දත්ත පෙන් පදෙන්නේ පින් බැග විත කරන්නේ एक වත්හාවක් පමයි. ඒවතරන බැක්වලින් සයට සයක්ම පරිසරයට බැහරකිරෙනවා. ඉන්සිේයට එක ප්‍රමාණයක් පත් ප්‍රචක්‍රී කරනටය දාගන්නේ නැහැ. හිතුවෙනුයි අධීර දෙකක් අයට තේශපෙන් බැක්තානම් කිරීමට පේවර කෙන ඇත්තේ. සයිනොෆාම් එන්නත ලබාගත් අයගෙන් සියයටට අනු පහකගේ සිරුරු තුළ ප්‍රතිදේය ගුරනැගෙන බව සෞඛ්‍ය අංශ පවසනවා විශේෂෙන් ඩෙල්ට අප්‍රබේදයටත් ඉහල ප්‍රචාර දක්වන බව ශ්‍රී ජයවර්ධ පුර විශ් විද්‍යාලය මගික පර්ේශණයකින් තහවරුී ඇත්තේ. මෙ අතර ඊයේ දිනේදී කොළඹ දිස්ශ්‍රික්ක ඉක්මවා කළුතුර සහක් ගාලන යන දිස්ශ්‍රික්ක වලින් ආසාධිතියෙන් වැඩිීමම සංඛ්‍යාවක් වාර්තාාවීතවීමත් විශේෂත්වයක්. ඒ දිනේදී මෙරටින් පාර්තා වූ කරුණා ආසාධිතයන් සංඛාව එක් දහස් හරිසිය හැටහතරක්. ඒ සමක සමස්ත ආසාධතින් සංඛ්‍යාව දෙලක්ෂ අසූ හයිදහස් හරිසිය දහ නමේ දක්වා ඉියලකයා. ැනට රහල් ගතව ප්‍රතිකාරලබර සංඛාව විසිදහස සහත් සිය අනූ දෙකක්. රෝගින් දෙලක්ෂ හැට එක් දහස් අටසි හතලෙස් අට දෙනෙකු සුවේලබාසිටනවා. ඒෙතිනිදී රෝකීන් පදහසකට අධික සංක්‍යාවක් සේ ලබීම විශෂත්වයක්. මෙරට සමස්ත කුරුණමරණ සංඛ්‍යාව තුන්දහස් අටසේවිසි හතක් වනවා. ඒ ඉදින වාර්තාාවූ කරෝ නමරණ හතලිස් අටද සමඟයි. එන්නත් කරන වැරසට ඇනටතේ කවරහෝ එන්නතක පළමු මත්‍රාව ලබාගත් සංඛ්‍යාව, පනස්ට ලක්ෂ හැත්තේ හයි දහස් දෙසේ අසූ එකක්. දාසේ ලක්ෂ අනුූහත් දහස් හයිසේ අසූ හයි දෙනෙකු දෙවන මත්‍රාව ලපා කෙනනති පෙන පා. මස්කලිය හා නෝඩ් ප්‍රදේශන්හි වයිස අවරුදු තියට වැඩි පුද්ගලියන් හයිදහසකට සයිනුෆාම් එන්නතේ පල් මත්‍රාාවලපාතිී තිබෙනවා. විශෂන් වතු ආශිුත්ත මෙෙන්ම නකරපදදා ග්‍රාමිය ප්‍රදශවල විශාල පිරිසකට එන්න තලපාතීමත හැකි ූපයි සෞඛ්‍ය වෛත නිල්තාරිවරුන් පවසන්නන්නේ. මෙ අර සයිනුෆාම් එන්න තලබාගත් අයිකේ ප්‍රතිදේ එ ැවෙන පවට හඳුනාගත් පර්ේෂණ පිළිඳව අතාස්ථක් වන ශ්‍රචාර්තන පුර විශ්විතියාල ේවිත්වතු. අපි සයින ාම්ෙන් ත සම්බන්ධිතයි මේ නවතම වාර්තා එලි දැක්වේ. ති මේ සඳ අපි කොළම නගරේ තුළ විශේෂිත නියදයක් තුෝරා ගත්තා තුන් සිය විසිිතුන් දෙනෙක් එන්නත් කරනයට ලක්වීමට ප්‍රථම අපි අරුදරසාම්පලයක් ලබාගෙන. එන්නත් කරනයත් සමගාමී අපි විදවස්තාාව වලද රුදුර සම්පල් ලබාගෙන ගොලන්ගේ පතිශක්තිය කොයි ආහාකාරයකින් ගොට්නැදවද කියරෙන. පිබඳව සති හයකදි අධ්‍යනයක් සිදුකර. ති මේ. ඉන්නත් කරනය තුරින් ලැබෙන පතිශක්තිය ස්වභාවිකව කොවිඩ්දානම හැදිච්ච කෙනෙක් හම කොයි වගේද සැසන්දෙන කෙනකත් අපි මේ පාර්යේෂණදුරින් අධ්‍යන කරා ඇතින් අපි වැක්සින් ගහපුතුන් සී විසිදුන්ට අමතරව ස්භායව රෝගි හැදිච තිස් හයදනෙකුත් මේ පර්ේෂණ දායක කර ගත්තා තරි මේ දිගොල්ලන් සැසඳවා මේ ප්‍රතිශක්තිය ගොඩ්නැගෙන ආකාරය සම්බන්ධය එතකට මේ අපේ ප්‍රතිඵලන්ම තේශදී තමයි සයිනෆාම් එන්න තමගින් දළ වශයෙන් සිරානු පහකට වැඩි ඇපතිශක්තියක් ප්‍රතිේහ නිර්මාණයරනෙන් ලබින් ලබා දෙනවා එන්නත් මාතරත් දෙකම ලබා ගත්තාම් පසේ සති හයාපසානය. කොරුණා හතරන රැල්ලේ මුල් කොටසට අප ලඟවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සපාපති, විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත් මහත්මය පවසෙනවා. ජාතික රෝහලට කොරුණ නරෝගින් දිනකට දෙසයක් පමණ පැමණ අතර එන් සියකට පමණ ඔක්සිජන් ලබාතීමට අවශ්‍ය පවයි ඇය සඳහන් කළේ. ල් පද්ධතිය ගැන අපිට එන කරුණුකාරණ අනුව මේ හතරවන රැල්ලේ මුල කොටසට ළඟාවෙමින් තියෙනම කියෙක ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැඟීම කියෙනෙක අපි මේ අවස්ථාවේදී ජනතාවට දැනුන් දෙට ඕනත් අපේ ජාතික රෝහලේ රූගෙන් සං්‍යාව දැඩි සංචරණ සීමා පනවූ අවස්ථාවලට සමසමෝමවාගේ මේ අවස්ථාවේදී රූගෙන් ඉන්නවා දිනකට රූගෙන් දෙසීයක් පමණ ඉන්නවා ඒන් සීියට පමණ ඔක්ජන් අවශ්‍යතාවයක් තියෙනවා අ ද වන විට කොල්ලඹ නගර සභාව තුළ සියට තිහක් පමණ. ඉන්න ඩෙල්ට ප්‍රබේදය මේ ඩෙල්ට ප්‍රබේදය තියන රෝගීන්ගේ ඉගොලන්ගේ කෙලවල තියන වෛරස් ප්‍රමාණය ඉතාමත්ම වැඩි. මේ ඩෙල්ට ප්‍රබේදය. ඉතාමත්ම වේගෙන් මාසයක් ඇතුළතදී හරේ සුමාන දෙකක් ඇතුළතදී. අපේ රටපුරාම මේක පැතිරෙන්න. පුළලුවංකිනක අපි අනිමාර්යෙන්ම දන්නවා. එදැන් මේ රෝගය නිසා. දැනට මියගිහිපු සංඛ්‍යාව වැඩි ප්‍රතිශතයක් සියයට පනස් සතරයි දසම නමයක් දිය වැඩියා රෝගී. රුදුරේ සීණි ප්‍රමාණය එකසි අසුවට වැඩි උදවයට දත්තතියනවා මේ රෝගෙන් මිය ඇන්න තියන ප්‍රවණතාව සයට දහයක් කොළහත් පමණයවා මේ ඇන්නෙ නිධන්ගතත් රෝගතියන රෝගීන්ට මේ රෝගයේ බලපෑම ඉතාම වැඩි. අපිට ලෝකේතින හොඳම එන්නත් දැන් ලැබිල තියෙනවා. ඒ එන්නත්ල පලමුුවන මාත්‍රාවෙනුත් තා හොඳ ප්‍රතිශක්තියක් ලැබෙන සාධක තියනවා. ඉතින් අන් එහෙම පලවන මාත්‍රාවයෙනුත් හොඳ ප්‍රතිශක්තියක් ලැබෙන එන්නත් වර්ග මෙවැනි අද අවධානමක් ඇති රෝගීන්ටත් ලබා දෙන්න කියලා අපි යෝජනා කන්නවා. එන්නට ලබා ගැනීම සඳහා එන්නත් අන්ධ්‍යස්ථාන වලට පැමිණීමට නොහැකි අය ළඟට මොකොස් එන්න කිරීම වැ පිවෙලද අකණඩව ක්‍රියාත්මකයි. ඌූ පරණගම ප්‍රදේශයලකම් කොට්ටාශය තුළද මෙම වැඩසටාන සාර්ථකව ක්‍රියාත්මක වන පවයි අපවර්තාකරුවන් පවසන්නේ. ඇතැම් නිවාස වලට කිලෝමීටු ගණන් පාකමණින් ගොස් මෙම එන්නත ලපාතීමට සෞඛ්‍යකාරය මන්ලේ කටයුතු කිරීම විශෂාත්වයක්. ැසට නිේදන කිහිපයක් පාලමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත්කිරීමට කැමිට අනුමැතිය හිබ වුණ. තවත් යෝජනා කිහිපේකට කැමට අනමති හිම ඇති වයි රජය පෘති පාර්මේන්ව නිවදනය කරන්නේ. වරයහා ගොන්තට පළ සංවර්ධන බදු පනයටතේ නිකුත් කරඇති අති විශෂ ගැසත් නිවේදන පහක් මේ අනු පාලිමේතුවට ඉරිපත් කරනව ඇති. එසේම නිස්පාන බද විශෂ විදිවිධහන පනතයට නිකුත් කරඇති ගැසත් නිේවදන තුනක්ද පර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමතයි. ශවෙඳ හන්ට බදු පනත අරතයේ නිකුත් කනලද අති විශෂ ගසත් නිවදන හයක් සහ, අද සරක්ෂණ පරතයටතේ නිකුත් කරඇති අති විශෂ ගසත් නිවදන දෙක්, පර්ලිමෙන්තුුව ඉදිරිපත්කිරීමට ැබින් අனுුමතිය හිමිවතිබෙනවා. காනිතල් සපත් පනත් කෙටුම් පත රජයේ ගසත් පත්‍රේ පලකිරීමටත්, අනතුුව පර්ලිමෙන්ුවට ඉදිරිපත්කිරීමටත් ැබේ අனுමතිය හිමිවතිබෙනවා. ශ්‍රවලංකාේ කනිජතල් හා වායු ගවේශෂ නිෂපාදන සර්නයකිරීම මෙහි අරුණයි. ඇටෝනි බලපත්‍ර ආකඥාපනත නොතාරි ආඥා පරත, लेඛන ලියාපතිංචි කිරීම ආකඥා පනත, බරපතල අකෘතඥතාව මත අවලළංග කළ නොහැකි තැකි ඔප්පු අවලංග කිරීම පණතත් සහ අන්තිම කැමති ආකඥාපනත සංශෝදධනය කිරීමට කැබිණ් අනුමතිය හිමි වනා. මෙ අතර අධිකරන භුණු ඇකඩමියක ස්ථාපනය කිරීමටත අමාතිම්ඩල අනුමතිය හිමිවති බඳවා. ළමයින් මෙහිකාර සේවය යෙදවීම බරපතල වරදක් බව විද්වතුන් පෙන්වා දෙෙනවා. විශේෂයෙන් බතුකරේ දරුවන් නිරන්තරෙන් ම මෙහිකාර සේවය යොද වන ආකාරය දැකගත හැකි බවයි ඕවුනු පෙන්වා දෙන්නේ.බතුකරේ ළමා මෙකාර සේව. ළමා ඉසනය ලමයි නොයෙකු කරදරකිරී මේවාගේ දේවල් දෙෙන් බර්ධන වීගෙන යන බව අබි කාටත්. ඒ ළම මේකාර සේවේ කියන ලොකුම ප්‍රශ්නයක් ඒකට විරුද්ධ වෙලා අපි. ඒ ළමයින්ගේ අධ්‍යාපන අයිති්‍ය අපි පිළි අරගෙන ඒ අධ්‍යාපන අයිති අපි තහුරු කරන්න.ඒ ළමයිගේ ජීවත්වී අයිත්‍යය තහුරු කරන්නඕ. අනි විඩේ අපි සමාජයට දෙන්ඩා අපි මතනින් අෞත්සාහ කරනවා. නොයෙකුත් රජේ ආයතනල් තෙක්ක අති එකතු වෙලා නිසුන්ටයි ළමයින්ට දෙනවත් කිරීම වැඩසට අපි පටා ගරන්තියාව. ගන කොතනද ැමල්ලිරඩවන කියලා මිනිස්ුව දෙනවත් කිරීම වැඩසටන අපි පටාගරා. ප්‍රශ්නෝලට මුණදීපු ලමයින්ට ස්කෝල්ට ඇන්ඩ ඒගලලාට අවසි වෙන උදවූපකාර කරන්්ඩා අපි දැ ලෙස්ති වෙලා ඉන්නවා.. හෙරෝයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් දෙසිිය දහයක් සමග යුවලක් අතරංගුවට ගැතිබෙනවා. පල්ලියගේ අරුණි නදීෂිකාහෙවත් වනාතේ අරුණි නැමති කාතාවද ඒ අතරවන බවයි පොලිසිය පවසන්නේ. වනාතේ අරුණ නමති කාන්තව සහ තවත් පුදගලෙකු අතරංකොට නැත්තේ ජයල ප්‍රදේශේති. රොපියල් අට ලක්ෂ හැටට දහසකට අධක මුදලක්ද ඔවුන් සතුවතිබි සවාගත් පව පොලිසිය පවසනවා. ඒයේ දින ජායල පොලිස්සේ කොටු ොඩ ප්‍රදේදී කොළඹ අපරාදු කොටාශේ වින් හෙරයින් කිලොග්‍රෑම් එකයිග්‍රෑම් දෙේ විසි පහප ළඟත ාගත් විසි නමහැරදි උද්ගලෙක් සහ විසි හැහැවරදි කාන්තාව අතඩමුටගෙන තිබෙනවා මොවන් බාරයේ තිබ පියල් අටලක්ෂ හැට දහස මුදලක්දස්වාගන තිබෙන බවටයි වාර්තාාවෙන් ෙරෝයින් ජාාවරමෙන් උපයාාගන්න අලද මුදල් බවටයි මේ මුදල සැකරනු ලබන්නේ එවගේම මෙම මද්‍ර්‍ය ජාවාරම මෙහේවා ඇතේ. දැනට විදේශකතව සිටින බවට සැක කරෙන මද්‍රව්‍ය ජවාරම් කරුවකුව. පටියවත්තේ ෙවිල් නැමැත්තා බවට අාවරන්නේ විීතිබෙනවා අතඩංගොට ගත් මද්‍රවයතගේ වටිනාකම රොපයාල් එක්කෝටි විසිපල් ලක්ෂයකට අසන්න බවටයි වාර්තාවෙන්නේ. මෙ අතර වයංගොඩ නිරෝධහයින මධ්‍යස්ථානය රදවාසිටින කාන්තාවක් ව්‍යාචලයකන සමඟ අතරංකුට කෙන තිබෙනවා. විදේශකතවසිට මැරට පැමිණෙන ශ්‍රීලාංක කාන්තාවන් සහාවව මෙම නිරෝධහයින මධ්‍යස්ථායේ ද අදාල් කාන්තාව අතරංගට කෙන ඇත්තේ.ඇහි බලදහරින් වියංගොට පොලි සිට කළ දැනම්දීමට අනුවයි. මය ව්‍යාජය නමකින් විදේශ ගතව ඇති අතර ව්‍යාජ්‍ය හැඳරුම් පතක් සහ ්‍යජ ගමන් මලපත්‍රයක්ද එ සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. දෙදහස් සෙකවසරේ උපත ලැබූ මෙම කාන්තාව එක් දහස් නවසි ආසූතුන වසරේ ඉපතුනු තැනැත්වයක් ලෙසයි මෙම ව්‍යාචලයකන සකස්කර ඇත්තේ. ඇය මුලති උ ප්‍රදේශයේ පදිංචිකාරයක්. මෙ තැත්තිය නිරෝධහන අධ්‍යස්ථනයේ සිටි අයගේ තොරතුරු ලබා කනීම හිේතුවයෙනුයි යකෙන සැකමතු ඇතිබෙන්නේ. සැකකාරය අතනගල්ල මහස්ස්‍රත් අධිකරණේ ඉදිරිපත් කිරීම නියමිතයි. මෙ අතර මහමඟ ගමන්ගත් කාන්තාවකගේ අත්බෑගේ පැහැගත් සැකරුවෙකු ගල්කිස දූෂණ විමර්ශණ එකේ නිලධහරින් අතනංගොට කෙන තිබෙනවා. කාතාවගේ අතට තුවාල සිදුකර බෑගේ පැහැරගෙන පාපදිකින් පලාග සැකරු අතනංගොටගෙන තිබෙනවා. ඔහු තදින් මත්‍රව වලට ඇබෙ වුවෙු බවයි හෙළිව තිබෙන්නේ. සැකරු බෑග පැහැරගන්නා ආකාරය සිසිTVව කැමරාවලද සටහන්ව තිබෙනවා. ල්ොල ආශ්වත උදශකයන් පුහුණ කිරීම සඳහා ජාතික ශිල්ප සභාව සහ. තල් සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතාගේ විසමකට අත්සන් තැබුණ. ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරහෑලපොළ මහතා සහ තල් සංවර්තනමණඩි සභාපතිය නිශන්ත පතිරාජමතා මෙම කිවසුම් සඳහා අත්සන්තැපු වේ සෙත්සිරිපය පහිටි ල් පොල් කිතුල් සංවර්ධන අමත්‍යශයතිී. අරන්දික ප්‍රනන්දු සහ ප්‍රසන්න රණ විරයන්න රාච්‍ය අමතරන් ඉදිරවෙයි. තල් සහ කොහු සඳහා ජාත්‍යන්තර වෙලඳ පලක් ඇතිකට පව. රාජමාතය අරුන්දික ප්‍රනාන්දුමහතා පැවසවා. රාජචමාත්‍යය ප්‍රසන්න රණ විරමතා කියයා සිටේ. තල් හා පොල් නිෂ්පාතරල අකේ ඉරනම්ගමින් ඒවා ජාත්‍යන්තර වෙල්ද පොල්ට ඉරිපත් කිරීමට වශ තාක්ෂණික සහය ලපාතින පවයි. යබර දබැලූ හම ලංකාව ප්‍රධාන මා අතර ීපයක් පෞද්ගලි කායතර තල් කොහු වෙනට ල්ලිින් නල් හගේ එක තු ර ම කා ගේ ොම ල නට මරිකා කාර හ මරිකා ර පරවල් සුද්ද කරන බ්‍රස්් ේම දන්න තල්කොහෝඒ කොකොහු ඉතාමත් ශක්ති බන්ධසා. යපනේ සහපකාර සමිති වල සාම්ප්‍රදායි කරමාන්තකරට පොඩියට එක තිබත් එක දියුණු කරලන. ඒවලට අත එත්ත දෙනක තමයි රජ කැඩි අපේ යුතුකම වගේ වෙන්නේ තල්සංවර මන්ල ආසිතුව නිෂ්ානකන බන්්ඩවල ප්‍රමිතිය අප හලා ළංවාගත් ප්‍රමති හ නංගීමත් තුල ම. ඉල හගේ අපට ජාත්‍යන්තරයග ලබාගන්න. අපට අවශ්‍ය කරනම් සමාරකයට දනු තිබ දන්නන්නේ ෑ එක පලදායි විදිර යෝදාගන්න. ඒය අවශ කරන තාක්ෂණය දැනුම අපි ලබාදීල ඔවන්ගේ බාන්්ඩ ගුණාත්මක බාවි කියලානංවා. ඒතුළින් ටේ ජාති ආර්ථික අප රනග තමයි අප මාත්‍යන් ක ව මන්න. රිසාර සංවේදී කලාප පිළිබඳ වන ප්‍රතිපත්තිය මේ වසර අවසාධවීමට ප්‍රථම ජාතික මට්ටමින් ක්‍ර්‍යත්ප කරන බව පරිසාරමාත්‍යන්ශය ලේකම් විශේෂක්ෂන වෛද අනි ජසිගම මහතා පවසනවා ස්වාද රූපහනි හත්වනි පෑ වැඩස හ ටෙක්ව න්නේ හත බව ප්‍රකාශ කළලා. රිසර සංවේද කලාප පිළිබඳවබන ප්‍රතිපත්තියක් ්‍රියාත්ම කරන්න බුතුමලක්ොයි කාල සීමවේද නිශ්චිතක කට වාරමර සූදන ේව වන ප්‍රේශය බතු වලග තියෙනවා නිශ්චිත මේක ක්‍රාත්මකර මහපොල ක්‍රියත්ම කරන්න බතු ල ග ක්ෂකරන්ක යි ම පරිසර සංවේදී කලාප කියනෙක මේකආරම්භකරරිදත් දස්සේ. ආරම්භ කල මේක අවසාන භාගෙට ඇවිල්ලා තියනවා. මෙහි පාර්ෂකරුවන් වෙන්නේ වයිභ විශ්ව විද්‍යාලය ඒවගේම ඉඩම් ප්‍රතිපත්ති සලසුම් දෙපාර්මන්ති. ඉඩම් ප්‍රතිපත්ති සැලසුන් දෙපාර්තමේන්තුව තමයි ඔය කියන පරිසර සංවේදිී ප්‍රදේශ තොරතුරු තාක්ෂණ GPS. තුනවලම් භාවිතා කල්ලා මැනීම් ඒසිියල්ල කරන්නම අපිීවා හඳුනාගන්න අවශ්‍ය ඒ විදියට. මැනීම් ඒ සියල් අවසාන භාගයට ඇවිලතිෙනක ව්‍යාපෘතියක් වශයෙන් අර කලාවය ඒ ප්‍රදේශයේ ආරම්භ කරාට අද අපි කරන්න මේක ස්කේ ලක් කර එක කියන්නේෙ මුළු ලංකාවට මේ න්‍යාමන ව්‍යාපෘතිය ප්‍රතිලාභය අත්කරදීමි අපි ගොඩක් වෙලාවට නයාාමණ ව්‍යාපෘතිකල් එතනින්ම නවතිෙනවා නමුත් න්‍යාමණ ව්‍යාපෘතික අර්ථය තියෙන්නේ ඒකෙන් ගන්න උබත් පාඩං ඊට අදාළ වන වෙනත් ප්‍රදේශවලට කොහොමද අපි ව්‍යාප්ති කරන්නගෙන ඒකට මේ කදිම නිදසුනක් වෙන ොදැන් අපි මේ වන විට මේක කෙටුම් පත් කරලා තියෙන්නේ මේ අනුව අනිවාරයෙන් මේ වසර අවසාන වීමට ප්‍රථම මේක කැබිනට මණ්ඩලයත්ත දාලා අපි ඒ ජාතික වශයෙන් ක්‍රියාත්ම කර සත්ත්වකට ගැනීමට පුරුව. ඒත් සගින්ස්වාද රූපවාහනි මධ්‍යහන ප්‍රධාන පෘධ ප්‍රකාශය මෙතකින් නිමාවට පත් වෙනවා. පසරුව එකයි පළස් පහහි සිටාිඩේ පැන් පෑය පෝති විකාශය බලාපොරොත්තු අන්න ඹති සබ දවසන්.